ඒ විදෙන්ට රැස් වෙලා ඉන්නේ අතරම රටට ආදරය කරන ඒ වගේ මිතාම දැඩි පීඩාකාරී තත්වයක් තුලදී පවා මේ රට වෙනුවෙන් රැඳී සිටින වෘත්ති කියන්නේ. ඒ වුණාට අද අපිට දකින්න ලැබෙනවා රටේ සියලුම ක්ෂේත්‍රවල දැඩි කඩාවැටීමක්. අධ්‍යාපනය ගත්තත් එහෙම නැත්නම් සෞඛ්‍ය ගත්තත් බලශක්තිය ගත්තත් ඒ සියලු ක්ෂේත්‍ර කඩාවැටීමට ලක් වෙලා තියෙනවා. මේකට හේතුව තමයි දැන්ට පවතින ඉතාමත්ම පීඩාකාරී මේ බදු ප්‍රතිපත්තිය, ආර්ථිකයේ කඩාවැටීම, ඒ වගේ විනාශකාරී තීරණ, ඒ වගේම රටේ තියෙන සම්පත් කුරුකොල්ලේට විකුණා දැම්ම මේ සියලු දේවල් නිසා මේ රටේ අද පවතින ඉතාමත්ම දරුණු තත්ත්වයක්. ඉතින් මෙහිදී අපි දකින බරපතලම තත්ත්වය තමයි මේ රටේ ඉන්න පොහුණු එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් රට හැර යාම. ඒකට හේතුව තමයි දැන් තියෙන තත්ත්වය යටතේ මේ පීඩාකාරී වඩුපති ප්‍රතිපත්තියත් යටතේ ඒ වගේම දැන්ට පවතින තම තමන්ගේ මේ වෘත්තියන් කරගෙන යාමට ඉඩ නොදෙන තත්ත්වය යටතේ වෘත්ති කියන්නේ තමන්ගේ ආත්ම ගෞරවයක් රැකගෙන තමන්ගේ රැකියාව කරගන්න බැරි තත්ත්වයක්. එහෙම නැත්නම් මේ රටේ ජීවත් වෙන තමන්ගේ රැකියාව කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපි දකිනවා විශාල වශයෙන් වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඉංජිනේරුවන්, ගරක අධිකාරීවරු රට ඇතුළේ ඉතින් මේක ඉතා බරපතල තත්ත්වයක්. පරම්පරා ගණනාවකට බලපාන තත්ත්වයක්. අපි අවධානය කර සිටින්නේ මේ තත්ත්වයට බලපාපු මේ විනාශකාරී තීරණ ඉවත් කරගනිමි. මේ රටේ වෘත්ති කියන්නේ සේවයේ කළ හැකි වාතාවරණයක් නැවත සිතාදී යුතුයි කියන එක අපි අනිවාර්යයෙන්ම අවධානය කරමු. වෛද්‍යවරුන්ට සදාචාරයක් තියෙනව නේද? රජයේ මුදල් වලින් ඉගෙනගෙන එහෙම රට යන එක පොඩිපලෙම එහෙම අනිවාර්යයෙන්ම වෛද්‍යවරුන් කියන්නේ يعني නිදහස් අධ්‍යාපනය ලබාගෙන මේ රට වෙනුවෙන් සේවය කරන වෛද්‍යවරු. ඒක හැමදාම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් විශේෂත්වය වෛද්‍යවරයෙක් පිටරටක වුණුව ලබන ලංකාවට ආවට පස්සේ අනිවාර්යයෙන් වැඩ කරන දුෂ්කර පළාතක. ඒ දුෂ්කරතා දරාගෙන වෛද්‍යවරුන් දශක ගණනාවක් තිස්සේ ඒ කියන්නේ සමහරකට මූලික පහසුකම්වත් නැතුව සේවය කරා. අපි දැන් තියෙන තත්වය තමන්ට අර තමන්ගේ මූලික වියදමවත් දරා ගන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේ තම පීඩාකාරී තත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේ තත්වයකදී සේවය කළ හැකි වාතාවරණයක් සලසා දෙන්න කියන එක.